රටේ මේ මොහොත පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් තත්ත්වය අපි විශේෂයෙන්ම මුලින්ම ජනාධිපතිතුමාට අවධාරණය කරපු කාරණයක්. ඉන්සියුලින් ඖෂධයේ පවා බරපතල හිඟයක් රට තුළ තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කළා. ඒ වගේම අපි රජයේ වෛද්‍යානික සංගමය විදිහට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න ත්‍රිපොත්ගල කමිටුවක් පත් කළා. ඒ කමිටුව හරහා අපිට නිර්දේශ 10ක් ලැබිලා තියෙනවා. ඒ නිර්දේශ මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යොමු කරලා තිනවා. ඒ නිර්දේශ අද දවසේ ජනාධිපතිතුමා වෙත අපි බාර දුන්නා. ඒ නිර්දේශ හරහා අපි ප්‍රධාන වශයෙන්ම යෝජනා කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ඉන්න පාර්ශවකරුවන් අතර සම්බන්ධීකරණයක් නැතිකම, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නියාමනය කරන්න අවශ්‍ය උපදේශ අදාළ නිලධාරීන් ලෙස ජනාධිපතිතුමා බාර දුන්නා. ඒ වගේම විශේෂම කාරණේ තමයි ජනාධිපතිතුමාගේ එකඟතාවය පළ වුණා විශේෂයෙන්ම සලකලා බලන්න මේ අහස උසට ඉහළ ගිහිල්ලා තියෙන ඖෂධ මිල අඩු කිරීම සම්බන්ධයෙන්. විශේෂම අඩුම ගානේ තෝරගත් ඖෂධ අපි ලයිස්තු සකස් කළා. අත්‍යවශ්‍ය ඖෂධ විශේෂයෙන් පෞද්ගලිකාංශයේ මේ ඖෂධ මිල දරා ගන්න බැරි මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කළා මොනතරම් ආර්ථික දුෂ්කරතා මැද වුණා ජනතාවට මේ සහනය ලබා දිය යුතුයි කියන කාරණේ තේරි ජනාධිපතිතුමාගෙන් ඒ සඳහා සාධනීය ප්‍රතිචාර ලැබුණා. බලාපොරොත්තු වුණා විශේෂයෙන් ඉදිරි කාලය තුළ අපි මේ ඉදිරිපත් කරපු යෝජනා සැලකිල්ලට අරගෙන ජනතාවට ඔරොත්තු දිය හැකි මිලකට ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙළ ඒ ප්‍රතිපත්තිමේ තීන්දුව අනුව ජනාධිපතිවරයා විසින් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි.